ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. මට ඇත්තටම එහෙම හිතනවද කෙල්ලේ? ඔව් ප්‍රියා, බලපං අම්මා කොච්චර සතුටු වෙයිද. උඹ ගැන කොච්චර මට කියනවද? පොඩි දුවවත් උන් නැත්නම් පිස්සු හැදෙනවලු. උඹ හින්ද තමා මෙහෙම සැනසීමෙන් ඉන්නේ. නැත්තං අපි තනි වෙලා. අපි ඔක්කොම තනි වෙලා ප්‍රියා. අපි හැමදාම ජීවත් උනේ දිය රෙද්දට අඳින්න සරමක්වත් නැති ගෙවල්වල. කෙල්ල එහෙමම කීවාය. ඒ කතාව ඇත්තය ප්‍රියා. කෙල්ලේ, ජීවිතේට මොනවා හරි වෙන්නත් ඕන ප්‍රියා. මට බය හිතුණා ජීවිතේ අපිට මේ තියෙන සැනසීමවත් නැති වෙයි කියලා. අපි පාළුවටයි තනිකමටයි දුකටයි සැනසීම කියලා හිතන් ඉන්නේ ප්‍රියා. ජීවිතේ ඇත්ත සැනසීම අපි දැකලා නැහැ. මේ රටේ කොල්ලෝ කෙල්ලෝ කොච්චර සතුටින් ඉන්නවද? අපි ඒ සතුටින් කාලක් හරි කාලක් විඳලා තියෙනවද? අනේ අපි ඒ අයියෙක් කතා කරමු. හරි වාස්තේ ආවත් කතා කරන්නම්. මේකිට කැමති. ඒ අයින්සෙකට ගණන් ඔස්සලා. වාශා කියද්දි ප්‍රියංගදා මනමාල පාටට සිනාසුනාය. අම්මත් ළඟදි කිව්වා, මොකද්ද? ඉඳලා හිටලා කෑමක්වත් දෙන්න කෙනෙක් නැහැ කියලා. ප්‍රියංගදා උදායිරෙන් එළියවන ගහකොළ දෙස බලාගෙනම උන්නාය. ප්‍රියා, වාශාවේ පරිප්පු එක බා තබාය. ජීවිතේ මේ දුක නැති බැරිකම් මෙහෙමම තිබ්බදෙන් ඒ කියලා අපිට ජීවත් නොවි ඉන්න බෑ ප්‍රියා. මාත් එහෙම හිතුවානම් අර කාමරේ නිදාගෙන ඉන්න පැටියා නෑ. මං ඌව බඩේදිම නැති කරගත්තද? වැදුවනේ ප්‍රියා. තාත්තා කෙනෙක් නැති පුතෙක්ව හදාද මම මේ ජීවත් වෙන්නේ. ඔබ මට වීරවරියක් කෙල්ලේ. දිනපු නැති, වාශා සිනාසෙයි කීවාය. ඔබ කවදා හරි දිනනවා, ඒක මන් දන්නවා. දිනන්න හරි පෙරදෙන්න හරි ජීවත් වෙන්නම වෙනවා ප්‍රියා. අනේ ප්‍රියා, අපි නෑයක් හදාගමු. අපේම කෙනෙක්. මං හැබැයි මගේ ඔක්කොම කියනවා. ඒවා හංගලා මට බෑ. හොඳ කොල්ලෙට ඒවා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. බලමු කෙල්ලේ. යුවතියන් දෙදෙනා මූණට මූණ බලා සිනාසුනේ කාලාන්තරයකට පසුය. ඒ අයියාගේ ප්‍රියා, මොකද්ද පින් පාටක් තියෙනවා? අර ටෙලිඩ්‍රාමා වල ඉන්න රොෂාන් පිලපිටිය වගේ නේද? එයා වගේ තමා. ප්‍රියංගදා සිනාසෙයි කීවාය. උඹට හොඳට ගැළපෙනවා. ඒ අයියා අණ්ඩාදපුරේමද? දන්නෑ කෙල්ලේ. අපි කතා කරමු හොඳේ. උදේට රීලෝඩ් එකක් දාගමු. එයා හිතයි එයාට කතා කරන්නම දාගත්ත කියලා. ඉතින් මොකද ආදරේ වෙනුවෙන් මොනාද කෙල්ලෙක් නොකරන්නේ? කෙල්ල කියන්නේ කොතරම් ඇත්තක්දැයි ප්‍රියංගදා සිතුවාය. කොහාට හරි යන්න කැබ් එකක්වත් ඕඩර් කරගන්න නෑනේ. වාශා සිනාබරව කීවාය. එයාට ඕන නම් එයා එයි බං. අපි එන්නම දෙමු. මහන්තත්තකම, වාශා කීවාය. ප්‍රියංවදා කෙල්ලට ඇදකලාය. මේදා උදේ ඇඳ වෙත ආවේ ගෙදරට දුරකතන ඇමතුමකටද කතා කරය. තේ දැගෙන ආය සක්විති ළඟම ඉඳගත්තාය. කවුද බබා කතා කළේ?
සක්විති තේක ගනිමින් ඇසුවේය. කෙල්ල කතා කළේ. සක්විති පුදුමෙන් බැලුවේය. ඉස්සර එහෙම කෙල්ලියයි කිව්වේ වාශාටය. ඒ දවස ඒ කෙල්ලගෙන් තොරව මේදාට පවා ජීවිතයක් තිබ්බේ නැත. ඔයා යන්න, මං කෙල්ලට කතා කරගෙන යන්නම්. එදා මේදා නිතරම කිව්වේ හැමය. කෙල්ල කිව්වේ, හිමාලි තව කෙල්ල කොහෙද? සක්කිති කිසිවක් කිව්වේ නැත. මේ උදේ නිකන් කතා කළේ. උදින්ම කෙල්ල කෝවිල් යනවලු. මල්ලි සනීපුණාම ඔප්පු කරන්න බාරයක් තියෙනවලු. ඒකට සක්විති මොනවත් කියන්න ගියේ නැත. මං දවල් වෙලා මහගෙදර පැත්තේ යන්නද? අද අම්මට මං කිව්වා එනවා කියලා. මේදා යන්නේ කුමකටදයි සක්විති දනි. මේදා හදන්නේ ඒ කපුකම ඈම කරන්නටය. අපි ටිකක් ඉමු. මං ප්‍රශ්නයක් දාන්න යනවෑ මහත්තයෝ. ඉස්සර එහෙම කළා, දැන් කරන්නේ. ඒත් සක්විති ආස ඉස්සර උන් මේදාටය. මාත් අද ටිකක් ඔෆිස් එකට යනවා බබා. ඔෆිස් එකට කිව්වේ? මගේ පරණ ඔෆිස් එකට. මේදා පුදුමයෙන් බැලුවාය. එහෙම ඇයි? මල්ලි සනීපේකේ ජොබ් එක ආයෙත් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. බැරි වුණොත් අලුත් කම්පනි එකක ට්‍රයි කරනවා. ඇයි තැන තැන ජොබ් කරන්නේ? ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි කරන්න පුළුවන්නේ. නැත්නම් අලුත් බිස්නස් එකක් පටන් ගමු. මේදා කීවාය. මට දැන් එච්චරම හයියක් නෑ බබා. මං ටික කාලයක් ජොබ් එක කරන්නම්. මෙහෙම ඉන්නත් බෑ. මං තාත්තා එක්ක කතා කරන්නම්. එපා. මේ සාගර වගේ බිස්නස් තියාගෙන මට ටිකක් මහන්සි බබා. හිතටත් හරි නෑ. ඇයි? අනේ මන්දා, සක්විතිට ඕනා වූයේ ටික කාලයක් මේ සියල්ලන්ගෙන්ම ඈත් ඉන්නටය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.